කතා කන පොත් වැඩසටහනින් අධ දවසේද බොහොම වටිනාකෙන සුවිශේෂී ග්‍රන්තයක් පිළිබඳව කතා කරන්න ලෑස්ති. ඒ තමයි විසිවැනි සියබසය කළුත්තර දිසාවේ ගැමි සංස්කෘතිය. මේ කෘතිය ගැන සඳහන් කරනකොට මට අතීතයට දිවේ යනවා අපේ කතා කන්න පොත් වැඩසටහනේ අතීතයට මොකද මේ ග්‍රන්ථය සම්පාදනය කරන මේ ප්‍රවීන ේඛකයා මේ වෙනකොට විධ ශේෂත්‍ර පිළිබඳව නිපුනේක් සහ ඒ ඇසුරින් බොහෝ පොතපත ලේපපු කෙනෙක්. විශේෂයෙන්ම පොලි සිතිහාසය සහ ප්‍රජා පොලිස් සේවය. දෙදස්දා සේදි මේ ග්‍රන්තයට ලප මේ ග්‍රන්තිර දෙදස්දාා හත වර්ශයේදිී රජසාහිත සම්මානය හොඳම විවිධ විෂේක ග්‍රන්තේ විදියට සම්මාන හිමි කර ගන්නවා ඉට පස කළුතර දිසාාව ගැන දෙ දස් දා හතේ දිලියපු ඒකරෘ තිේර දස්දට වසරේදිත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය මේ විෂයටම ලැබෙනවා ඉතා අමතරව මේ ආ අපපදාශ හා අපදා කළමනා කරණය ඒ මනවකතා දෙකක් මේ අධි වශයෙන් සාහිත්‍ය නිර්මාණ රනාවක් හතුමා අතින් බිහිවෙනවා හැබයි වැඩිපුරම මෙ තවන්ගේ දිසාාව ගැන තම රිම ආඩම්බරයෙන් කතා කරන්නට එතුමා බලාපොෘත්තින කළුත්‍රර දිසාාව ගැන ලංකාවේ कोයි දිසාාවව තිබුුණති තුමාට වටන්නේ කළුත්‍ර දිසාාවය නිසාව මෙන් ගැමි සංස්කෘතිය ගැන ඒ ියල තියනෙත් කළුත්‍රරදිසාාවේ ගැමි සංස්කෘතිය ගැන මේ කෘතිය අධදවසිරිත් මේ කෘතිය හිමිකරුට පියාරධනා කළා කතා කරන්නට හිටපු පොලිස් පතිතුමාට විත්ත පෙරිරම් හතාට අයිබෝඩුපතුමාට කළුතරට පුදුමාදරයක් තියන්නේ. හොඳයි මේ සැරත්ත ගැමි සංස්කෘතිය ගැන කළුතර දිසා කළුතර දිසාවේ තියන ගැමි සංස්කෘතිය පිළිබඳව විශේෂ හැදැරීමක් කරලා මේ වගේ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ඔබ සම්පාතනය කරනවා. ඔබට මේ අඩුව කොහොමද දැනුනේ මේ වැනි පොත නිර්මාණාත්මක අවශ්‍යතාවේ දැනනෙ කොහොමද. වසන්තය තන පොතේ නමේ කළුතර දිසාවේ ගැමි සස්කෘති කිව්වට මේක ඇත්තටම පහතරට ආවේනිවේච සමස්ත සංස්කෘතියකගෝති යෝජන වෙන යෝජන ව මු කොටවවෙල නෑ කළුතර දිසාව ඇත්තවස්සෙන්ම කොටුවෙන්නේ කළුර දිසාාවට විතරයි. නමුත් කළුතර සය ගැමි සංස්කෘතිය වාම ඒ ම මූනාාස්්‍ර කරගත්තය කළුතරෙන් නිසා මම වය නම යදවා. නමුත් පොදුවේ පහතරට සංස්කෘතියට අපේ ජන සංස්කෘතිය ජන වවාහාරෝල්ට ජනකවිකත්තත් සාමාන්‍ය පොදුයෝක එනිසා පාතට සංස්කෘතිය ගැන ඉගෙන ගන්න කෙනෙකුට මමහිතන්නේ අපේ කළුතර දිසාව ගැම සංස්කෘති ගැන ඉගනීම යම්පිස ප්‍රෝජන ගැ පුළුව අමුගොම පපුදුකමක් මේක තියෙනවා වසන් එය අනිත් ප්‍රශ්නය තමයි ඇයි මේ ගැමි සංස්කෘතිය ලියන් හේතුව කියලා මොද හෝක මංහිතන්නේ පිග න්නේ විශව නිශේවස්සේ ගම සංස්කෘතිය කියලා අපි අවුදු පන්සයක්ට අධික කාලයක් පන්සයක් පමණ යුරෝපීය ජාතිකයන්ගේ පාලන නරදි හිටියේ නමුත් ඒ පාලන කාල තුන්ද සුළු වෙනස්කම් සිද්ධ වඋනාාට බරපතල අප සංස්කෘති ටස්කම් සිද්දුණේ එදදා සම්සේ හැත්ත අටෙන් පස්සේ අපි රජේ අනුකමනයකර ප්‍රත්තන් හඳුම් නදුන්න විවෘට ආර්ථික්‍රමයත් එක් විියරුට ආර්ථික්‍රමය කලා කියන්නේ එකත් එක්කම වාංච කරනය මුදල්ලිපේීම එත මුදල් ලිපීමයත් එක්කම අපේ එතෙක්තිබිච්ච ජීවුණ පය සම්බන්ධ හෝ සිරිත්තය සම්බන්ධ වහෝ ජනස්තු සම්බන්ධ හෝ තිබිච්ච සියරුම සසාම්ප්‍රදායක දේවර වාංච කරනය හර වෙනස්ස රගිය අද වෙනකොට අපේ ගැමි සංස්කෘතියේ ජීවන පයරාශයයක් ගැන මසා ච්ච කර තියෙනවා පාවිචක ගොඩක් උපකරණය ගැන්නේි ගොයන් කපන්න ගත්ත දෑ ඇත්ත එතට අපි ගොහම් පාගපු කමට එතකොට අපි බීමන්න ලාහා නැතන් කුරුණිය බුසල මේ දවල් එකක්වත් නැහ අපේ සමාජාද බොහොම අමාරමින් හොයා ගත්තේ දේවල් ොද මේ අපේ විට ආර්ථිකඇත් එක්ක සිද් වෙච්ල ලකු පරිගාණයක් තමයි මේ මේ දේවල් ඔට ගැලපීමක් නැතුවයි මේ කලේ ම හිතන ට මගේ පෞද්ධරක මතය රටක් විරුතු ආර්ික යන්දෝ මක මේ කා විුතු ර්ිකයෙන් තොරවරක් ගන්න බැහැ. නමුත් ගොඩක් රටවල් කරලා තියෙන්නේ ජානය ගත් හම චීන ගත්ත හම ඒ ොළුත් ලෝක ආර්ථිකයත්ක් විු ආර්ථිකත්තක කටයුතු කරනවා. එහෙම කටිකුතු කලාට ඒගොල්ලන්ඒ හොඳ ගැලපීමක් කළේ ආර්ථික්‍රමය පරණි සස්කෘතිය එක්ක දවසන්ති ගියොත් ජපානයට අපිකතාගලුත් කබුකි නාට්‍යි තම තියනවා වගොල ඒගොල පුදුමාකාර වටිනාකමක් ඒකට එකුතු කරගෙන ආරක්ෂක මොක ඒක ඒක කළේ ඒරටවල්ලේ විියට ආර්ථික්‍රමය ගැලපු අගානට අපිළේ තිබිච්ච සම්ප්‍රදායක සංස්කෘති අපි තිබිච්චික යටකරලා එක උඩින් තින්පාමේ විවිරධට සම්පූර්ණයෙන් අපේ දේවල්ටි අමත කර ට කළ බහල හල තියෙන්නේ ඒ නිසා එය ඒකත් එක ඩැන් මගතනමන්හි වැරදි පතුමේ මාදී නිසා දැ අපිට අවරු දුස්සවයක් දකින්න පුළන්ගනෙන ගොඩක් කරම මාධ්‍යය සංවිධානය කරන ගමග අවරුදුස්සවය ඉස අපි ගංවල අපි කළේ අපි පුංචි කාලේ අපි ං විදානයක බ සබන්ධ වන ගම සස්කෘතිකුල්ල සිල අවුරුද්ධ. නමුත් දැන් බෝ වෙලාට අපිට දකිින් ලැබෙන්නේ ගමක තියෙන ඒ සංස්කෘතිකකාංග ගොඩාක් ප්‍රජනමාධ්‍යයට පින් සිද්ධ වෙන්න තාමත් ඒවා අතරින් පතට පෙන්න්න නවා නමුත් තව කාලයක් යැනකොට මේ දේවල් එකක් අතටවා ගැන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මගින් මූලි කරමුණ වනේ මේ කෘටිය ලියල තියන්න අනාගත පරපුරට රටබ සංස්කෘතිය මකක්ද ඒක තිබි සාාරධරම වනවාද ඒකේ ඉතිබි අපේ තාක්ෂණය දැ පොතේ ගොඩක් ම අගේ කරන මං කටයුත්තට ගියාට පස්සේ අපේ දිිස්්ටික්කය පුරාම ඇවිද්ද. මට කම්මලක් වාගන්න පුරුවන්ගුණ මයිනහම දාලා වැඩ කරන කම්මලක් වාගන්න පුළංගුන්නේ මේ ඉත්තපෑන කියන අපි ඩිස්ට්‍රිී කොුණේම අනිත් තැගුවර කම්බල් තිබට කම්ල් හන්ත්‍ර පාරග තිබුණාවේ ඩිස්ටික තුළ එව ඔක්කම යාර බ්ලෝ කියල එකක් තියෙන් ඒ බ්ලෝරගෙන් තමයි කරන්නේ එති ඒ කම්මල මේ ආචාරගේ පරම්පරෙන් ආපු ඒ පරම්පරාකත චාරිිත්‍රණුකූලව ගොලඟ සම්ප්‍රධානුකුල කරං ආපු කර්මාන්තයක් ඉතිං ඒකදී කරත්ත පට්ටමක්ක යාමට හදල පෙන්නවා මේ ගාල පෙන්ව කරත්ක රෝධකට හරිම විස්මිටයකයන් එක පිළිගන්නවත් බෑ අපිට එක පීරක් පාවිච්චි කරන්න නැතුව. රදකල්ලා රෝධෙට ගාන්ඩ බැස්සුව. ඒ ඇන පුරච්චි නැව. ඒැන දැන් ගොඩාක් යන්ත්‍රප කරන පාවිච්චි කරනවා තාක්ෂණය උපරිවෙන් පාවිච්චි කනවා හැබැයි අප අපේ සාම්ප්‍රදායික ගැමියා තුළ විශාල ඥානයක් තිබුණ. ඒ ඥානේතම මම හිතන් අපි සුරක්ෂිත කරන අවශ්‍යවෙන්නේ. මොකද ඒ ඒක මේ අපේ නවතාක්ෂණයටත් වඩා බොහො හළගිය දැනුමක්. හිති අපි තවත් තුරතුරු කතා කරමු මේ ගැන විරාමයක් කරගෙන. ෙරම පස ප ල තක පොත් වැඩ ටහන සමග සබන්ධවන්නේ ගැමි සංස්කෘතිය පිබඳවල ලු වික්ටි හතාතගේ මේ කෘතිය පිළි බඳවයි අපි කතා කරමින් සිටිය මහිතනවා ති. හැමදාමත් එතුමා ඕනෑම කෘතියකට සරරෝ සාධාරණයක් කරන චරිතයක් ැ හැමවෙලාම එතුමාට අවශ්‍යදේ උපරිමෙන් ඒඒ දැනුමටකුතු කර ගැනීම තමයි. එතුමාගේ ශාස්ත්‍රීය ග්‍රන්ථ තුල ඇතුළත් වෙලා තිබුණේ. මෙහි අන්තර්ගතය මේ කෘති අන්තර්ගතය ගෙන අපි කතා කළු වසන්ති පරිච්චේ ධාතරිිස් අතක් තියෙනවා මේ හතරිස් අටබිට කොටස් ප්‍රධාන වශය බැඳ හදරකට එකක් තමයි අපේ සාම්ප්‍රදායක ජීවුණ ෘතිී පටන්ගන ගොවිතනින් ගොවිතන ඉඩවස්සේ අපේ කුමල් කර්මාන්තය ඉඩ පස්සේ වඩු කර්මාන්තය පොල් ආශසිිත කර්මාන්ද කුරුන්දු කර්මාන්තය කිතුල් ඒආදිවසය නීවර කර්මාන්දය පහතරට තිබිච්ච පුළුල් ආර්ථී ක්‍රමයක් ඒ සියලු මංගමම් කෘතියට ගත්තා ඒවැතිබන සම්ප්‍රදාඇත් එක්ක ඒ සාම්ප්‍රදාය ක්‍රම අනුගමනය කළක් සාම්ප්‍රදායක ක්‍රමවේද විශම සිිල්පීය ක්‍රම අපි අද කතාගන්න පූලිත් මතුක අතමයි කාක පහර තැන් එද සමසය ධනමන් සතවාසය මුල් දසක වෙනකොට අපිට කාබණක් පොර තිබුන්න ම පොති විස්තර කළතය පලික්්ෂි දෙයක් වෙනවා කුමරු අස්සැද්වේ වතුරැබැඳලා ඒග අවශ්‍ය සූරිය කොල් කැප්පෙට්ටිය කොල ආදී කොළ කවල අතුකපල දාලා එක තැම්බෙන එරලා ඊට පස්සම මේ පලවිනිිහීය හාන්නේ හාලාඒ යට වුණනාට පස්ස යයි තැම්බෙන ඉතුරච් ත්තු කෑල ඉරනවා අයින් කනලා ආපහු නැවතත් දෙවැනි හිය කරනවා. එහම තමයි මඩ හදාගරත ඒ කාලෙදීමේ රසාහිනික පෝර භාවිතයක්ක්ති බෙනැහැ ඇටකුඩු පෝර කියෙලා තිබුණන මෙරිච්ච ගවයු ඔයකාල මිසු ගවැට් හරි ආදරේ ගබයෙක් මලාම වලල්ල නමිල කාලද ඇයට ගොඩාරගෙන මෝලදාල කොටලා ඇකු හඩරති වුණ මේ කුමරට ඉහින්න. ඒ වගේම කසි දැන් මදුරුවන් එලබීම නැත්තම් ැස්සං එලබීම ඒම නැත්තම් වෙනත් කි හානි කමි වසංගත ඒවටත් පවිච්චි කළේ මේ ගොඩක් දේශී අවසද වර්ග කොහොම බැට්ට කොහො කොල ඒවගේ පාවිච්චි කළ ඒවගේම ඒකුල්ු දැනන් හිටිය මේ කෘමි සත්තුම් සම්බන්ධව තියෙන අර ආර දාමය ගැන වැටිහිමක් තිබුණා. කුමරෝල ඒකාර බස්සන්ට වහන දාළති්බ මේ තියෙනවා එක්කෝ අත්තක් ඇතැ හිටක් හෙම නැත්තං පොල්ලත්තක උඩකොටස කපලා හිටෝල දෙ මොද ක් රෑට බස්ෙ හාම ඒ සත්තු ඉන්නවනංකට හානි කරන එම ඒ සත්තුග එකුලු පචි කනති ඒක ඒකාල පිීතුවට ගොවි අට තිබුණ හම දෙනීමක් මේ ඔය ඒගුල්ලන්ගේ සතුන්ගේ ආහරදාමය සම්බන්ධ ඒ තමන්ටුවන ප්‍රෝජනයකල ගත්තය හැමති ස සහල්ලර මේ විද්‍යාචයෙන් ඉගෙන ගත දෙයක් නෙමේ නමුත් සසාම්ප්‍රදායික ගැමයාතුළ යාානය තිබුණ අනය තිබුණ අපිට ඒක පටන්ගත්ත කොමත් දන්න නමුත් ඔය පොතේරි මට හම වෙනවා මකද මම කරපු සාකච්ඡයාවලදි ගොඩක් පරන්න ගැමවල් ගෙන ඒගුලන්ගේ ත්තලකගේ කාල විච්ච පුතුන්ට ෙවුල තිබුණ ඒ සාම්ප්‍රදායික ක්‍රමවෙලගත්තාම් පුදුම හිතෙනවා මේ ඇයි මේ දේවල් අපිට මීට වනාා දිගුණෝට වනාගෙන ගෙනියන බැරි කියලාල කනකාටවත් තියන බොද මේ අපි හිතන අපි ගොවියට දැන් ඕක තියෙනවා ඉගුල්ලන් සත්තු බය කරන්න ගත දිය හොල්මන කියන එක මට නදැකල ඇති දැන්තියන කටුේ ලකින පුළුවන් මම දැක්ක එකක් අයින් කරපු දියහොල් මන කර උඩ පම්පට වතුරුව න්නාම ඒ පාත්වෙලාආපහු වතුර හිස්වන අපප වැඩ ොට වැටෙන ගක් ගුට ලක් කියීර තියෙන්නේ එව ලොකු සදධයක් නවා දියහොල් මන ගැන්න ඒක ඒ ආදීවාසයෙන් ගොඩා උපාරණ පාවිච්චි කළ තිබුණ මේ කුරුල්ලෝ වගාවට හානි කරන සත්තු සීපාවක් බයකල් ලෙලවන්න මුක ගොිය අයටට ිච්ච විශාලම ලොකුම මේ දේතම ඉගුලු හට ආධ්‍යාත්මිකව මේ පරිසණ ඇත්තක සම්බන්ධල හිටිය. සතා සීවාාාවගනෙක ඒගුණන්ංකෘතිය කොටස. ගල හැතිස්සම සතෙක් එලව මනිසක් හතෙක් මැරුවෙන ඌ ඇටවෙන සතු මරන්න. ගොවිතන්ට හානිකන සත්තු හිටියොත් ඒ ගුල භාවිතා කරලා වෙනවෙන ක්‍රමිව ය සතහ පලවා හරින්න. බය කරන්න බය කරන්න. එනිසා ඒ වගේම අපේ සාම්ප්‍රදායික ගොවිීන්ගෙටි විච්ච ලොකූම මට පේන දෙයක්තම සාමීකත්තය ගොද ඒකාලේ ගොවි සමාජ පිහිටු කොල ඒ ඇලේ එන වතුර පිස්ර ත අමනහෙම ඒ අමනෙන් වතුර බෙදාගත්තේ පිළිවලකට ආර්මාර්ථකාමිකවෙන් තොරව ්‍රරන්්ඩු සරවල් නැ නැතුව බෝම සාමකාමීව ඒ ආය කෝඩම හරි විදිහට පිළට අඋතුර ගෙනනිච්චා ඒ වගම ෙගළල අත්තංක්‍රමයට ගඩක් විසාහතන දිීල තිිබ්බ. ගුවන් කැපිුවේ කය කියලා ගැන්න ඉදැන් ඒක ට රත්තියන කයිය කියන එක අපිත් පරදදිෙන් අපි ගැන කයිය කියලා ඒකයියට ඔක්කොමට නවත් අගුල්ඩ ඇවිල් ඇවල කපාදනවා. එවට තමන් කියන හැගීම මෙහි මම හිතනවා හැමෝගේම දුරස් වෙච්ච කාලවකකාවක් තමයි. අ අපි කියන සාමෝක හැගීම තුළ යි ගැමි සංස්කෘතිය සුරැකුණේ ඒනිසා තමයි ම හිතනවා අපිට මේ දේවල් අහිමි ලොවනේ. ඉතින් අපිට දැන් වර්තමානය සහ අනාගතය ගැන හිතනකොට මේ වගේ කෘතික්. තියන එක වටිනවා මොකද අඩුම තරමින් අපි අනාගත පරපුර ටපිට මෙහෙම සංස්කෘතියක් තිබුණාද කියන ප්‍රශ්නයට උත්තරයක් හරි මේ වගේ කෘතියක් කරහා ලැබෙන් නිසා. හොඳයි අපි නැවත කෙටි විරාමයක් කරගනිමු විරමෙන් පසු ලිත්තමමු. ගම සංස්කෘතිය විශෂය විසි ැනිසේසේ කළුත්තර දිසාවේ ගැමි සංස්කෘතිය පිළිබඳව මේ නිර්මාණයවළුකෘතිය ගැනයි කතා කරමින් සිටිය. මං ඔබ පකින් දැනගන්න ැම ති විශේෂයෙන්ම දැන්ඟ අපේ අප සංස්කෘතිය උරුමයන් එෙක් අපි කතා කරනකට අපේ විවිධ උත්සවතියනවා ආගමික උත්සවයන්තියනවා ජන ක්‍රීඩා තින සියරු දේවල් ඇතුළෙ තින සාමමිකත්වයත් එක් කොච්චර අපි ගමක් එක්ක බැඳිලාද කියන කාරණාවක් එක්ක තමයි ඔබ මේ සංස්කෘතිය පිළිබඳම ලියේවෙන්නේ ඇත්තටම ඒ ගමේ සිංහල ගමක් හෝ දැම්මගේ ඩිස්්ටිකයගත්තත් පහතරට වෙන දිිස්ත්‍රිගක්තාත් අපේ ජනකණ්ඩායන් ප්‍රාසියක්ක් ඉන්නවා ආගමිකසින් ඒවගේම භාෂාව ආගම ජාති වසයෙන් ඉරකොට දැම් මම ඔය කෘතියේදී ඒ සියලු කණ්ඩායම් සම්න්ධය ගොල සංස්කෘතික අංග මම හැකි තාක් ගත්තාවකට මොකද මේ අපි ඔය කෘතිය කොටසක් වෙන් වෙනවා අපේ තිබිච්ච ගැමි සිරිත්ට සම්බන්ධව සිරිත්කිවපි ආරම්භ වෙනවා උපට මල්ලරවීම විිවාහය සහමරණය හතර සම්බන්ධව ඒ සිංහල බෞද්ධ වි භික්ෂුන් වහන්සේලා ඊළඟට කතෝලික මුස්ලිම් එළඟට හින්ඩු දෙමල ඒකන උදබියකෙත් ඒ සිරිත්තිරිත් සම්බන්ධ මම වෙන වෙන මම ඒ උද ොද සාකච්ා කල ව සටහ කල දයන මුකොද අපිට අවශ්‍ය සමාහස සිරිත්තුරිත් අද අවමගුල සම්බන්ධව මුස්ලිම් මු අනුගමලයගන සිරිත් ඇත්තට ි වටි නවා ගදින සමානත්මතාවය අඩු වෙලාවගේ කටයුතු කරන්නේ අපි දෙග ගැන ගොඩාක් පාඩන් යන යකිලී ඒ වගේමිටි සිරිතරිත් එරුණට පස්සේ අපි ලියදිෙන ආගමික උත්සව සම්බන්ධ මේ සංස්කෘතික තුනට සස්ෘති කරුතුරරිසගේ ඉන්නම ජනවාර්ග සම්බන්ධව ආගමික කණ්ඩයම්වල විවිධ උත්සව තියනවා එවැ සම්මහාරේවා සමානකං අපි තියනපුංචිපංචි සමානක හැබැයි ඒ සමානකන් නිසාම විශේෂම් බුද්ධහමිතිය අර සමානත්මතාවේ නිසා අනුන්ට තමන්ගේ යුතරක් නෙමේ කියන දර්ශනය මත බුදුදහම නිසා තමයි අනිත් ආගෙමික කණ්ඩෑ මොලට ඒ සංස්කෘතියින්ට ඒ විදියට තමන්ගේ වුවනාය සංස්කෘතියංග රැකගෙන පවත්ත කරෙන පුළන්ගම තිබුණේ මගේ ස්මතු කර ගොඩක් උත්සාහ කල මහිතන සාර්ථකදී කියලා කළුදරස් ි ගත් නසූතික වශයෙන් හම රසයක් තියෙන. ඊලාකට ප්‍රශ්නයක් තියෙනවා පොතේ තවකටසක් වින් කල තිෙන විසාල් කොටසක් අපේ ක්‍රීඩා සම්බන්ධව. එකල පැවති ක්‍රීඩා සාර්්‍රමාණය අපිට තියෙන කතුරුන් ජිලා ඉඳලා එක විශාල සාන්තිකරම කීඩා ඒවාගේ ක්‍රීඩා සියල්ලක්ම උඩිඳ කෙලිය ආදි වසං වූ සියලු ක්‍රීඩා ලමා ක්‍රීඩා සම්බන්ධවම සාකච්ා කල තියෙනවා. ඒට ජනස්තෘති වැළගත්ද ජනස්තෘති ජනස්තෘති කොට සක්තමයි අපි තිබ අවිචාර විඩි ගොඩක් අවිචාර ො අපි බෞද්ධය වනාට අපිට සිද්ධ වුණා අපි හිතන හැටියට අපි පුරාණනිඉද බුද්හම ලැබෙන ඉස්සලෙඳල අපි ගෙනාපු ජම්යෝ සස්ෘතිකන් අපි තිබුණා ඒක නිසා ඒ විශ්වාසත් එක්ක තාමම ගැටිල අප යනවා ැ දෙවල් මඩු විශේෂයෙන්ම අපිට අපිට ආිනිකෙච්ච සෛල්ලයත්තයන රයිගමට එකට රහයිකම් සැල්ලිය කියලා ඔ පිටකර හිදියන්නේත් ඒ දෙවල් මඩුවක අසා ගම්මඩුව අවසානම කොටස දේවාලයක් සම්බන්ධව අපි පවත්තන කොට අපිේකර කියනවා දෙවල් මඩුව කියලා ගමකඉන්න ඔක්කෝම ගම් කවෙලා පවත්වන ඒ සාන්ති කරමයට අපේෙන ගම් මඩු කියලා දිකේම තිෙන අංග එකයි අංග විශාල හංකවත්තියෙන දෙවල් මඩුවක් ගතාම එක තියනවා පත්තිනි බාගය දෙවල් බාගේ සහ පහල භාග කළෙති ඒ ආදී වසයෙන් මේ කෘති අන්තිමන තියනෙ මේ ගරායක් නැටුම කියන එක ඉති නම දෙවල් මොඩක් ඉවර වෙන්නේ ඊට වස්සේ මේක පස්සේ ගමේ ඔක්කෝටම අර අලුතෙන් දෙට්ට ගෙනාපු මේ අලුත් සහල්ලොලින් කිඩිපත්හදලා කැවුම් හදලා මාගල්ලල්ල පුචි තමයිඉදල වැඩිට දක්කව කොටම සංහයකු වත්දනවා. ඒ තම ගමේ තිිචලකු සාමිකත්වය අවසා වවශයෙන් අපි විනාඩියක් හෝ වෙන් කර ගැනිමු. මේ කෘතියඔබ අවසානයටම ලබා දීලතිය ස්ථානය තමයි විශේෂයෙන්ම ගමේ පොදසේවාසා රජය නිල දරුව. ැන් ගොඩාක් වෙලාවට මේකතමයි මූලිකව ගමක් ගැන කතාකරන්ටත් නිල දරුවන් කෙන ඕකතම අපට මූලිකොමන්න හැබැයි ඔබ මේ කෘතිය තුළ ගමියයා තමයි ූලිකත්වාරන් දීලා තියෙන්නේ. සාන එතම මේ ගම හිට නිල දරෝටි කවුද එමන තම් මනවදරපු සේවාවන් ඒ සියල්ල ඔුන් පිබඳව කතා බා කරලා තියන්නේ. ැ අපි කතා කලේ විසිවිනි සයවසේ මුල් බාගෙදල අවසාන බාගෙ දක්වා එතකට විශනි ස මුල් බාගෙද්ද සමශ අතරි අට දක් අපි පාලනය උනේ ඉංග්‍රීසි යටතේ නමුත් ඉංග්‍රීසින් වලටට හානිරනය බරපතල විඩියේ අපටිය සස්ෘතියට වැඩගත්යක් මොක දැන් ඒ ගම්මුලාදයන ක්‍රමයක් හඳුන දුන්නට ඉස්සන පිතිිබුණ ගමුලා දැන ක්‍රමයක් ඒ කලගැන ගමරාල කියලා. ගමේ ප්‍රධානයය යාතමයි ග්‍රමේ සාමය පවත්තගෙනකිී ගමේ කටයුතුවලට පොදුවේ ජනතාව එකතු කළේය තට ගමේ ිවිච්ච හිටිය ප්‍රභෝරයෙක් විදිට යා සැලකුව ඉළඟට පන්සේ නායක හා මුදුරු අපේ අධ්‍යාපනය මූල මූලිකත්තේ ගත්තේ ඊළඟට කාලයක් යැනකොට පාසල් ගුරුවරයා අපි ටැපැල් මහත්තයක් කියෙන තැපැල් සම්බධ කටයුතු කොලාා ඉංග්‍රිසි කාලෙ ඒ කාලේ ගමේ ඉට දැන් අපි වර්තමානයේදී අමත කලාට වෙන්නම අම්මකිරතමයි මුලිින් පටන් ගත්ත ඒ ගැමි ගැමි කාන්තාවක් ඒ කාරණය ගැන යම් දැනීමක්යන ගැමි කාන්තාවක් එයා ලැහැ්ටිපිට හිටිය ඊළඟට පස්සේ පස්සෙති ඉංගිෂ ආණ්ඩුව කාලේ යම් පපුහුණුවක් දීල හරියාකරව පවත්තගෙන ාව. ඇති මම බලාපොරත්තුන සඳමි කෘතියෙන් අපේ නැත්වලන සංස්කෘතිය සම්බන්ධව යම්කිසි ශේෂයන් සම්බන්ධවත් ලියරති යන්න මතු පරපුරට යම් දවසක එතනින් පස්සේ තමන්ට අවශ්‍යනා ස්වාවැැලීම කරන්න අනිවාරයෙන් මහිතන ඒවතම අපට අපේ අනාගත පරපරාවෙනුවෙන් ඉතිරි කරන්නට පුළුවන් දේවල් එක්ක මමත් විශාසකන දැන් ඔබ මේ වැනි ශාත්‍රිය සංග්‍රහයන් අතර හැම දවසක ම තන්නේ දැක සෑහෙන කාලයක් ගිහිලතම හැමඒ ග්‍රන්ථයක් ඔබ සම්පාදනය කරන්නේ. හැබැයි ඒ සියල්ලට ඔබට මේ සම්මා ඇගේඋම් ලැබුණ මේ කෘතිර තනිවාරයෙන්ම එවැනි ඇගීමක් හිමිවිය යුතු මයි කියල මගේ හිතකිෙන කොද එත්ත රම්ම කරුණු කාරණ ප්‍රමාණයක් මේ කෘතිට ඔබ සෑහෙන මහන්ස යක්ක් දරලා එ හරියට හොයලා නිවරදිව හොයලා ඇතුරත් කලතින ස වි වනි ස වස කළතරදි සසාාවය කැම සංස්කෘතිය මේ කෘතිය පිඳව කතා කරමින් සිටියේ. ඉතිං අද දවසේ මේ වගේ වටිනා කියීන ග්‍රන්ථයක් ක අපේසා සාහිත්‍යය දායද කිරීම පිළිබඳවත් මංහිතනවාව විශේෂයෙන් කතා කනොත් වස ටනිනොට ගෞරවයක් හිමිය යුතුයි කියලා. මන අජ දවසේ අපි සමු කෙන යනවා අපේ හිට පොලිස් ප්‍රතිතුමාවික්ට පෙරමහතා අපි සමුදෙනවා තවත් දවසකද අපි අලිත් හ මුමු කතාරන පොත් වැඩසටහනින් සුභ දවසා.